අපි අද මේ පාඩම හරහා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ඉන් සහ ඔන් කියන එක කොහොමද අපි හරියට භාවිත කරන්නේ කියන එක සම්බන්ධයෙන්. අපි ඒ සම්බන්ධයෙන් කලිනුත් කතා කරලා තියෙනවා. නමුත් මේ පාඩම හරහා තව වැඩිපුර විස්තර ප්‍රමාණයක් තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් බෙඩ් කියපුවම ඉන් බෙඩ්ද නැත්නම් ඔන් බෙඩ්ද කියන එක අපි බලන්න ඕනේ. ඒ දෙකෙන් මොකද්ද හරි ප්‍රොපොසිෂන් එක කියලා. දැන් මේ ඉන් ගත්ත ගමන් අපි ඉන් කියන එක භාවිත කරනවා කිව් එකක් ලයින් එකක් රෝ එකක් ඒ ඕනම අවස්ථාවකදී අපි ඉන් එක තමයි භාවිත කරන්නේ ඉන කිව් ඉන ලයින් ඉන රෝ කියලා තමයි අපි කියන්නේ දැන් කිව් කියන්නේ පෝලිමක ඉන්නවා කියන එක ලයින් කියන්නේ තියම් කිසි මොකද්ද කියන්නේ අපි ලයින් එකක් කියන එක සිංහලෙන් කිව්වොත් එමේ යම් කිසි පේලියකට ඉන්නවා කියන එක රෝ කියන එකත් පේලියකට ඉන්නවා කියන අදහස තමයි එතන යන්නේ ත්‍රී අවස්ථාවකට භාවිත කරන්නේ ඉන් කියන ප්‍රොපොසිෂන් එක තමයි In the sky, in the world, in the sky, in the world, loki kela kiyana api aniwaryen in kiyana preposition ekata thamai bhavitha karanne. Palawena eka in an office, in a department. Api kiyuwoth ema he is working in the sales department these days. He is working in the sales department these days. Ethara yam kisi department e kada karana api bhavitha karanne in kiyana preposition ekak thamai. Hari? Etakota යම් කිසි ආයතනයක වැඩ කරනවා කියපුවොත් මම උදාහරණයක් වශයෙන් he works at KFC නැත්නම් he works in KFC ඔය at in දෙකම භාවිත කරන්න පුළුවන් යම් කිසි ආයතනයක වැඩ කරනවා කිව්වට පස්සේ මේ in කියන එකත් ඔෆිස් වලදී භාවිත කරන දෙයක් he works in this office he works in this office කියලා අපි කියනවා ඊළඟ in a book in a paper in a magazine in a letter යම් කිසි පොතක කියලා කියන්න අපිට අවශ්‍ය නැහැ අපි අනිවාර්යෙන් භාවිත කරන්න ප්‍රොපොසිෂන් එක තමයි in කියන ප්‍රොපොසිෂන් එක I read some nice phrases in that book I read some nice phrases in that book ඒ පොතේ මම ලස්සන phrases කීපයක් කියෙව්වා There was an interesting story in the newspaper there was an interesting story in the newspaper පත්තරේ interesting story එක තිබුණා මේ මේ මේවා ගත්ත ගමන් in කියන ප්‍රොපොෂන් එක තමයි භාවිත කරන්නේ එහි යමක් තිබුණා කියලා අපිට කියන්න අවශ්‍යයි නේද there wasn't a date in the letter ලියුමේ දිනයක් තිබුණ නැහැ there wasn't a date in the letter අපිට බලන්න මේ ඒ වලදී අපි in කියන ප්‍රොපොෂන් එක තමයි භාවිත කරන්නේ අපි බලමු තවත් වාක්‍යයක් මේ example එක In the country, nata in the countryside. Api gamay kiyala kiyaddi. Ai bhavitha karanne in kiyana preposition eka tamai. Hari e mokada eka api igena gatta town, city, country yame kema seemawak kiyala thiyena handa e seema athulata innawa kiyana adahasen api bhavitha karanne in kiyana preposition eka tamai. Ai balamu ilaka in a picture, in a photo. Aniwaryenma oya photo ekka naththam picture ekka අපි in කියන ප්‍රොපොෂන් එක තමයි භාවිත කරන්නේ. Who is standing in that photo? ඒ ෆොටෝ එකේ හිටගෙන ඉන්නේ කවුද? Right? එතකොට අපි in කියන ප්‍රොපොෂන් එක තමයි ෆොටෝ එක සඳහා භාවිත කරන්නේ. In bed. He is in bed කියලා තමයි අපි කියන්නේ. ඔහු ඇඳේ ඉන්නේ කියලා අපිට කියන්න අවශ්‍ය නැහැ. He is in bed. ඔය in bedද on bedද කියන එක තමයි මම මුලින්ම මේ පාඩම් පටන් ගද්දි මම අහලා තිබ්බේ. එතන මතක තියාගන්න ඔහු ඇඳේ ඉන්නවා කියලා අපිට කියන්න අවශ්‍යයි නං. කවුරු ඇඳේ ඉන්නවා කියලා අපිට කියන්න අවශ්‍යයි නං. He is in bed කියන එක තමයි අපි භාවිත කරන්නේ. සාමාන්‍ය පුද්දලෙක් නිදාගෙන ඉන්නවා කියනත් අපි he is in bed කියලා කියනවා. එහෙම නැත්නම් ඇඳේ ඉන්නවා කියන අදහස දෙන්න ඕන නම් ඒත් අපි in bed කියන එක තමයි භාවිත කරන්නේ. He is in bed. හැබැයි අපි එකම කියන්න ඕන මෙහෙම නං. අදහස මෙහෙම වෙනස් වෙනවා. He is standing on the bed. He is standing on the bed my kids are standing on the bed කියලා කිව්වොත් එමෙ ඇඳ උඩ ඇඳ මත හිටගෙන ඉන්නවා කියන එක තමයි ඒකේ අදහස වෙන්නේ. ඒතර අපිට මත කියන අදහස දෙන්න ඕන නම් එතකොට on bed කියන එක භාවිත කරන්න ඕනේ. එහෙම නැත්නම් ඇඳ ඉන්නවා කියන අදහස දෙන්න ඕන නම් අපි in කියන preposition එක තමයි භාවිත කරන්නේ. අය බලමු මේකේ උදාහරණ කීපයක්. When I go to the cinema I like to sit in the front row. මං කියවා row එකක් ආවොත් අපි අනිවාර්යෙන් භාවිත කරන්නේ in කියන preposition එක කියලා.
තර මේ උදාහරණ ගත්තොත් එම මම සිනමාවට ගියාම ඉස්සරහම පේලියෙන් තමයි මම වාඩි වෙන්න කැමති. I like to sit in the front row. Kasum isn't up yet. He is still in bed. Kasum තාම නැගිටලා නැහැ. ඔහු තාම ඇඳේ ඉන්නේ. තර ඇඳේ ඉන්නවා කිව්වොත් එම මම කිව්වා in කියන preposition එක තමයි අපි භාවිතා කරන්නේ කියලා. අය බලමු ඊළඟ වාක්‍ය. It was a sunny day. There wasn't a cloud in the sky. ඒක හුඟක් හිරවිලේ පාන දවසක් මේ අහස කිසිම වලාකුලක් තිබුණේ නැහැ. ඒතර අහස කියලා කියද්දි in කියන preposition එක තමයි අපි භාවිත කරන්නේ. බලමු ඊළඟ වාක්‍ය. I have started working in the HR department. මම මානව සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ වැඩ කරන්න පටන් අරගෙනයි තියෙන්නේ. එතකොට මානව සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ කියලා කියපුවාන් අනිවාර්යයෙන්ම in කියන preposition එක තමයි අපි භාවිත කරන්නේ. බලමු ඊළඟ වාක්‍ය. Who is this girl in this photograph? මේ පින්තූරේ ඉන්න කාන්තාව කවුද? එතකොට බලන්න photograph කියලා කියපු ගමන් අපි in කියන preposition එක තමයි භාවිත කරන්නේ. අය බලමු තවත් උදාහරණ. Have you read this article in the newspaper? ඔයා මේ පත්තරේ තියෙන article එක කියවලාද තියෙන්නේ? එතකොට පත්තරේ තියනවා කියලා කිව්වට පස්සේ අපි භාවිත කරන්නේ in කියන ප්‍රොපොසිෂන් එක තමයි. පත්තරයක, පොතක, ලියුමක, මැගසින් එකක මේ ඕන දෙක තියෙන දෙයක් සම්බන්ධයෙන් අපි භාවිත කරන්නේ in කියන ප්‍රොපොසිෂන් එක තමයි. අපි බලමු මේ on කියන එක මොන අවස්ථාවකද භාවිත වෙන්නේ කියලා. On the left, on the right. එතකොට වම් පැත්තෙන් දකුණු පැත්තෙන් කියලා අපිට කියන්න අවශ්‍යයි නම් අපි අනිවාර්යයෙන්ම on කියන ප්‍රොපොසිෂන් එක තමයි භාවිත කරන්නේ. අයි බලමු මේකේ තවත් උදාහරණයක්. On the left hand side නැත්නම් on the right hand side වම් අත පැත්තෙන් නැත්නම් දකුණු අත පැත්තෙන් කියලා අපිට කියන්න අවශ්‍ය නැහැ. අපි අනිවාර්යෙන් භාවිත කරන්නේ on කියන preposition එක තමයි. On the ground floor, on the first floor හැම වෙලේම මතක තියාගන්න යම් කිසි floor එකක කියලා අපිට කියන්න අවශ්‍ය නැහැ. දැන් තට්ටු සෑහෙන ප්‍රමාණයක් තියෙන ගොඩනැගිල්ලක් තියෙනවා නම් ඒකේ floors සම්බන්ධයෙන් අපි භාවිත කරන්නේ on කියන ප්‍රොපොසිෂන් එක තමයි. On the third floor, on the first floor, on the sixth floor අර on කියන ප්‍රොපොසිෂන් එක තමයි එතනට භාවිත වෙන්නේ. අය බලමු තවත් උදාහරණයක්. On a map. අපි සිතියමක කියලා කියන ඕන නම් අපි අනිවාර්යෙන් on කියන ප්‍රොපොසිෂන් එක තමයි භාවිත කරන්නේ. On a menu. අපි රෙස්ටුරන්ට් එකට ගිහලා menu එකක් බලනවා නම් අපි ඒක කියන්නේ menu. On a menu කියන අදහස තමයි අපි දෙන්නේ. On කියන ප්‍රොපොසිෂන් එක තමයි භාවිත කරන්නේ. There is nothing much to eat on this menu. මේ menu එකේ කන්න හොඟක් දේවල් නෑ ඇත්තටම. Right? On this menu කියලා අපි කියන්නේ ඒ menu එකේ කියලා කියන අදහස. ඒතොර ඒ කවුරු හිතන්න පුළා in a menu කියලා use කරන්න පුළා කියලා. නෑ ඉංග්‍රීසි වල use කරන්න ඇත්තටම on කියන preposition එක තමයි menus ගත්තකම. On a menu. On a list. අපි list එකක් ගත්තකම උත් අපි එතන භාවිත කරන්නේ on කියන preposition එක තමයි. On a farm. The farm කියලා ගත්තම ඔකට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් මේ farm එකක් කියලා ගත්තම ඒකෙත් සීමාවක් තියෙනවා ඒ සීමාව තුලනේ කියන අදහස නෙන්න ඕනේ. ඒතර in කියන අදහස නෙ in කියන preposition එක නෙන්න ඕනේ කියලා ඔකට හිතෙන්න පුළුවන්. එහෙම හිතන එක හරි මොකද farm එකක් කියලා ගත්තම යම්කි සීමාවක් තුල තමයි ඒ farm එක මේ farm එක කියලා අපි දන්නවා මෙන්න මේක තමයි ඒක සීමාව. ඒතර in a farm කියලා තමයි අපි කියන්න ඕනේ කියලා හිතෙන්න පුළුවන්. නමුත් මතක තියාගන්න මේ on a farm කියන එක අර මං කියපු නීතියේ එක්සෙප්ෂන් එකක් මේක හැම වෙලෙම on කියලා තමයි farm එකක් ගත්තකම භාවිත වෙන්නේ. ඒතර farm එකක් ආවොත් අනිවාර්යයෙන් මතක තියාගන්න භාවිත වෙන preposition එක තමයි on කියන එක. On a farm. අය බලන්න ඒක කොහොමද examples කීපයක් භාවිත කරලා තියෙන්නේ කියලා. In Sri Lanka we drive on the left. ලංකාවේ අපි වාහනේ එලවන්නේ වම් පැත්තෙන් තමයි. ඒතර වම් පැත්තෙන් කියලා කියද්දී අපි අනිවාර්යයෙන් භාවිත කරන්නේ on කියන preposition එක on the left. බලමු ඊළඟ වාක්‍ය. Our apartment is on the third floor. අපේ apartment එක තියෙන්නේ තුන්වෙනි තට්ටුවේ. බලන්න එතන තුන්වෙනි තට්ටුවේ කියලා කියද්දි භාවිත වෙන preposition එක තමයි on කියන එක on the third floor. අය බලමු ඊළඟ වාක්‍ය. He has missed couple of stuff on the list. List එකේ තිබුණු කරුණු කීපයක් ඔහු අතහැරලා. අපි කියමු ගෙදරි මෙන්න මේ බඩු ටික අරන් එන්න කියලා ලිස්ට් එකක් දෙනවා. ඒතකොට එකෙන් බඩු කීපයක් මෙයාලා මිස් වෙනවා. He has missed couple of stuff on the list. ඊළඟට
Have you ever worked on a farm? ඔයා කවදා හරි farm එකක වැඩ කරලා තියෙනවද? අතන farm එක මත කියන අදහස නෙමෙයි ඔය ඔතන on කියන එක අදහස වෙන්නේ. Farm එකේ කියන එකයි. නමුත් මම කියවා farm එකක exception එකක් වශයෙන් අපි on එක භාවිත කරනවා. Can you find Malabe on this map? ඔයාට Malabe මේ map එකේ හොයාගන්න පුළුවන්. අතන මේ map එකේ කියලා කියන්නේ අපි භාවිත කරන preposition එක තමයි on කියන preposition එක. අපි බලමු තවත් උදාහරණයක්. I don't like anything on this menu. මේ menu එකේ තියෙන කිසිම දෙයකට මම කැමති නැහැ. අතන බලන්න menu එකක් කියලා කියපුවම අපි අනිවාර්යෙන් භාවිත කරන්නේ on කියන preposition එක. Menu එකක් කියලා කියන්නේ හොටල් එකට ගියාම අපිට දෙනවා කෑම order කරන්න කලින් මොනවාද ඒ දවසේ order කරන්න පුළුවන් කියලා menu එකක්. අන්නේ menu එකට අපි භාවිත කරන preposition එක තමයි on කියන preposition එක. I don't like anything on this menu. එහෙනම් මෙවැනිම තවත් පාඩමකින් ඔබව හමුවනතුරු මාපෙත් සමු ගන්නවා. Bye for now.